අයිබෝවන් ස්වභාදාමට ප්‍රියකරන අප පරිසරය තියෙන ගස්සැල්වලින් කීපයක් හරි තමන්ගේ නිවසේ හිටවගන්න කැමතිී නේද. ඒත් ඒ හැම පැලයක්ම අපේ නිවසට ගැලපෙන්න්නේ නෑ. නිවසේ හිටවන්න හොඳ පැළමොනවද ස්වභාවික පැලයක් ඇයි අප නිවසේ හිටවගන්නේ ඒ පැලවින් ලැබු ප්‍රයෝජන මොනවාදකල් අපියද කතා කරමු. හේෂන් ඩොඩ්කුම් චැනල් එක තාම සබස්කයි් කරේ නැත්නන් දැම සබස්ට්‍රයි් කරලා බෙල්ලා අයිකන්න එක කික් කරන්න. කට අලුත්ත එකතුව වන වීඩියෝල නොටිෆිකෂන් එක ඉක්මනින් යාට බලාගන්න පුළුවන්. අවට පරිසරේ සුන්දරත්තේ දැකීමෙන් අපේ හිත්තට ඇතිවන සතුට සැනසීම වගේම විශාල ගසක හැඩේට සමාන මේ වගේ කුඩා පැලයක් නිවසේ නිතර නිතර දැකීමෙන් හිත්තට ඇත්තිවන හැගීම හරි පුදුමාකාලායි. පරිසරයට ආදරේ කරන පරිසරය ඇත්ත එක්ක ජීවත්තයෙන අපිට ඒ සුන්දරත්ව අපි නිවහනෙන් දකින්න උත්සාහ කරම නේද. ගෙදරකා අලංකාරයේ වැඩිකරගන්න වගේම කාර්ය බහුලාපේ ජීවිතවල මානසිකාතතිය මිදිලා හිතට සුවයක් එක්ක සැහැල්ලුවෙන් ජීවත් එන්න කෘතිම පැලේකට වඩ ස්වභාවික පැලයක් අපිට ප්‍රයෝජනවත් වෙනවා. මේ පැල නිවසේතියන අහිතකරවායු නුරාගෙන දහවල් කාලයේදී වගේම රාත්‍රිකාලයේදිීත් ඔக்සිஜන් මුදාහරින බෞබ දන්නවது. අපේ නිවහන වායු දේෂණයක් වෙන්න කොහොමද. අපි හෙමෝම ගෙවල් හදන්න වැඩි වශයෙන් රසායිනි කමුද්‍රවය තමයි යොදාගෙන තියෙන්නේ. කාලඇත්ත එක්කේ වගේ පිටවන වායුුවන් ගෙවල් ඇතුළොට එකතු වෙලා තියෙනවා. ඔබත්මමන් නිවසේ වැඩිපුරම විදුළු උපකරන පාවිච්චි කරනවානේද. සීත කරන ඇතුළු විදුළ ප කරන ක්‍රියාත්මක වීමිං, පිසීමට ගන්නා ගෑස් හා ගෑස් උදුන්වලින් දහනේ වන වායුව ෙල්වල සිටින සතුන්ගේ මලාප ද්‍රෞව්‍ය අපි ඉඳගන්න සෝෆා වරක්භාවිතා කර කිලුටු ඇඳුම්වලින් ඒයා ්‍රෂ්ණ සුබඳවිලවුන් වගේ කෘතිමව සකස් කරන දේවල් ඒ විතරක් නෙමයි අපේ පහසුව දැන් නානකාමර ගෙවල් ඇතුළටම ගෙනල්ලා තියෙනවා ඒවා අප ද්‍රව්‍ය යන්නත් බටලයින් සකස් කල්ලා තියෙන්නේ ගෙවල් ඇතුළෙන්මයි මේ දේවල්වලින් ගේ ඇතුළේ අහිතකර විශවායුව පිරෙනවා. එකතුවන අහිතකර විෂවායුන් ප්‍රමාණය නිසා ගේ ඇතුළේ ඔක්සිජන් ප්‍රතිශතය අඩුවීමත්න් පොළොව මට්ටම මේයිඉඳං ඉහලට යනොකොට වාතයේ ඔක්සිජන් ප්‍රතිශතය අඩුවීමත් කියන කාරණා දෙකටම විසඳුමක් විදිහට විදේශ රටවල්ලල මහල්නිවාස ඇතුළි ඉන්ඩෝපලාන්් බහුලවශයම යොදාගෙන තියෙනවා. මොනවද මේ ගෙවල් ඇතුළට එකතු වෙන විෂවයුන් කියල පොඩ්ඩක්ක අපපි බලමු. Phෝමල් Hyයි ්‍රජ ොක්යිට් බෙන්සීන් සයිලීන් ඇමෝනිියාවක්ගේම ට්‍රයිකලෝරේතිලින් වැනි විෂවායුන් උරාගෙන වාතේ පිරිසුදු කිරීමේ විශේෂ හැකියාව මේ ඉන්ඩෝ ප්ලාන්් වල තියෙනවා කියලා නාසායතනය දැන් පරීක්ෂනාත්මකව හොයාගෙන තියෙනවා. ඉන්ඩෝපලාන් සඳා මොනවගේ පැළදපි තෝරගන්න ඕනේ. අඩු සූර්යාලෝකයකට ඔරොත්තු දෙන කොළ හැලෙන්නේෙ නැති දිගුකාලීන පැවැත්මක් තියෙන වතුරයි පොහොරයි අඩුවෙන් පාවිච්චි කරන්න පුළුවන් ඒවගේම සතුන්ගේ ගහනයක් නැති පැලවගේම අපිටහානියක් නොවෙන පැළතමයි අපි ඉන්ඩෝ්ලාන්් විදියට යොදාගන්න ඕනේ ออกක්සිஜන් පිට කරන්න පැළවලට වැඩි අවධානයක් දෙෙනවනම් හොඳයි ඒ පිළිමඳ වීඩියෝ එකක්මං කලින් කරල තියෙනවා ඒකෙලිින් එක ඔයාලට බරන්න ිස්ක්‍රපෂන් බොක්කේ දාලතියන්නම් ඔයාල தோොරගත්ත පැල ගෙදරග සුදුසු තැන්වලට ලස්සට ස්ථානගත කරගන්නේ කොහොමද. අපි දැම්බලමු නිවසේ වැதுම් පිදුම් කරන බුදුමඇැදුරක් ළඟට විශාලාවකාශයක්තියන වැරඩාවකට නිවස සාමාජිකයන් වැඩි පිරිසක්සිටින ஆලීන්ந்தය රෝපවාහිනිසල ඇතුළත මිදුලකවැනි ස්ථානවලට තරමක් ලොකු ඉන්ඩෝ பிලාන්් වර්ග යොදාගන්නවා වගේම அඩු අවකාශයක් සාහිතවතියෙන முழுுතැන්ගේ ඇතුළට නිதன காம்பரවල්ට වගේ நாானකාමராසලට ඒ மන්නத்தන් ජනேலயா ங்கට குடாப்பி්‍රமானே இந்தோ பிளாන්ட் වාார்ග එකතු කරගන්න පුළුවන්. නිවසකහි සවකාශයක්තියෙන ඕනම තැනකට ලස්සන පැලටිகாක්க்கෙක්க்க அலுත් අදහා செக்கතු කරලා නිවසே சுந்தரත්த்து වැடிக்கරගන්න. නිවසேවිතරක් நிෙமி காார்லயாளவல அளංங்கரණே සந்தහාார், අපිට මේ ඉන්ඩෝ ප්ලාන්් වර්ග යොදාගන්න පුළුවන් ඉලෙක්ට්‍රොනිකක් උපාගත්ත එක කටයුතු කරන අපේ දරුවන්ට ඔවුන්ගේ මේසේමත කුඩා ප්‍රමාණයේ අලංකාර බඳුන් ලෙස සකස්කරගන්නත් පුළුවන් ඔයාලට දැනගන්න ඉන්ඩෝ ්ලාන්ට්විදිහයට එකතු කරගන්න පුළුවන් පැළවර්ග කීපයක නම් ටිකුත් කියන්නම් සැන්ද්‍රයාන පචීර වගේ ගෙතුම් ක්‍රමයෙන් අලංකාරව හැඩගන්වලා තියන පැළ විසිතුරු පත්‍ර සහිත மனிபிளண் ஐவரி வல்வග. බිමතියන්න පුළුවන් செසவேரியா கைபந்தஸ், பிலோ, ඇலනිமா, ஃபார்ம் வார்ග ஓඩ, என்ூரியம், மீவன, வன்சாய், ඇව, එන් වගේ තරමක් ුසින්තියන පැළட் Spiයි ලා ඇලෝවර්ග වගේ කුඩායිඩකඩකත් ඉන්ඩෝප්ලාාන්් විදිහයට සකස්කරගන්න පුළුවන්. නිවස ඇතුළත ඔබගේ නිර්මාණශීලීත්වය අනුව වීදුරු මැටී සරමී පලාස්ටික් වගේ විවිධ බඳුන්වලින් අලංකාර නිර්මාණ කරගන්න පුළුවන්. மන්ந்தැං ඔයාලට පැලවර්ග ගොඩක් පෙන්වා. තාමත් ඔයාල පරක්කුනෑ. එක කරගන්න විවිධවාර්ගේ ලස්සන පැරටිකත් තමන්ගේ නිවහනට ඒ පැල සති දෙකට තුනකට සැරයක් වෙනස්කර ගැනීමින් ඔබේ පවු්ලේ ආදරණයන්ගේ ප්‍රබෝධ මත්භාවේ වගේම නිරෝගීකමටත් වැදගත් වෙයි ඒකාකාරිව ගෙවන අපේ ජීවතවල වෙනසක්දැனை අනිවාරෙන්ම ඒ විදිහට ලස්සනට සකස්කරන පැලවල පින්තුූර මටත් බලන්න කමෙන් කරන්න නිවස ලස්සන කරගන්න මේ අදාාශ්ටික ඔයාලට ප්‍රයෝජනයක් වයි කියලා මම හිතනවා ඉතින් මගේ චැනල්ෙ සබ්ස්්‍රයි් කරලා බෙල්ලායි කන්න එක කලික් කරලා තියන්න. සුප දවසක් හැමෝටම